ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ සම්පූර්ණ දේශපාලන ජීවිතය තුළ එතුමා උත්සාහ දැරුවේ අනිත් අයගේ පහනින් එළිය දැකීමට. මේ අවස්ථාවේදී නොකරපු දෙයක් නැහැ පෝට්ටුවේ සහයෝගයේ එතුමාගේ අපේක්ෂකත්වයට ලබා ගැනීමට. ඒක සම්පූර්ණයෙන් අසාර්ථක වුණා. පෝට්ටුව තීරණය කළා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට සහයෝගය දෙන්නේ නැහැ, වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා. ඉන්පසු රජයේ පැත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කළා. පෝට්ටුවේ නායකත්වයේ එවන් තීරණයක් ගත් නමුත් පෝට්ටුවේ මන්ත්‍රීවරු 92ක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට සහයෝගය දක්වනවා කියලා. ඒ සංඛ්‍යාව පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ මොකද ඒ සාකච්ඡාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් දැනගෙන හිටියේ නැහැ ඒ රැස්වීමේ අරමුණ කොමක්ද කියලා. අපිට ආරංචිය හැටියට සමහර මන්ත්‍රීවරු නැගිටලත් ගියා. එතකොට එතන හිටිය 92ම කිසිසේත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ අපේක්ෂකත්වයට සහාය දෙනවයි කියලා නිගමනය කරන්න බෑ. පොහොට්ටුවේ තීරණය නොතකා. හැබැයි මෙතන වැදගත් දේ වෙන්නේ ඒ සංඛ්‍යාව නෙමෙයි. මේ මන්ත්‍රීවරුන්ට කිසිසේත් හැකියාවක් තිබෙනවද ඒ අයගේ ගමනට බිම් මට්ටමේ ඡන්දදායකයන්ව සම්බන්ධ කරගෙන ඡන්දදායකයන් සමඟ ඒ ගමන යෑමට ඒ මන්ත්‍රීවරුන්ට ශක්තියක් තියෙනවද කියන එක තමයි තීරණාත්මක සාධකය. ජනාධිපතිවරණය දිනන්නේ හෝ පරදින්නේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දවලින් නෙවෙයි. මන්ත්‍රීවරුන්ගේ තීරණය කෙතරම් දුරට පොදු ජනතාවට බලපානවාද? පොදු ජනතාව ඒ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම අනුව කාටද ජනාධිපතිවරණයේදී ඡන්දය දෙන්නේ කියන තීරණය ගන්නවාද කියන එක තමයි මෙතන වැදගත් වන ප්‍රශ්නය. දැන් අපිට පැහැදිලිව පේනවා පහුගිය අවුරුදු දෙක තුළ මේ රටේ දැවැන්ත සමාජීය පරිවර්තනයක් සිදු වුණා. අපේ රටේ ඉතිහාසයේ කිසිම කාලයක මාස 24ක් ඇතුළත මේසා විශාල වෙනසක් සිදු වුණේ නැහැ සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි. ඡන්ද 169ක් ගත් ජනාධිපතිවරයෙකුට සිදු වුණා ඒ තනතුරෙන් ඉවත් වීමට පමණක් නෙමෙයි රට හැරලා යාමට. එතකොට වර්තමාන පාර්ලිමේන්තුව කිසිසේත් මහජන මතය නියෝජනය කරන පාර්ලිමේන්තුවක් නෙවෙයි, අවලංගු කාසියක්. ඒක සක්සුදක්සේ පැහැදිලි. කිසිසේත් මහජන මතයේ කැඩපතක් නෙවෙයි, මහජන මතයේ විකෘතියක්. එතකොට ඉතාමත් පැහැදිලි මේ මන්ත්‍රීවරුන් මොන තීරණ ගත්තත් ඒ අනුව ඒ මන්ත්‍රීවරුන් නියෝජනය කරනවා කියන ජනතාව ඒ අනුව තීරණ නොගන්නා බව ඉතාමත් පැහැදිලියි. අනෙක් වැදගත් කාරණය තමයි මහින්ද රාජපක්ෂ සාධකය. පොහොට්ටුව කියන්නේ මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි පොහොට්ටුව සංකේතමත් කරන්නේ. පොහොට්ටුවේ පාක්ෂිකයාගේ ගෞරවයේ භක්තිය තියෙන්නේ වෙන කිසිම කෙනෙක් ගැන නෙවෙයි, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ගැන. ඉතින් මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ 92 හෝ 50 60 මොන සංඛ්‍යාව වුණත් ඒ අය ගන්නා තීරණය කිසිත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අනුමත කරන්නේ නැත්නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ තීරණය ඊට හාත්පසින් වෙනස් නම් එහෙනම් බිම් මට්ටමේ පොහොට්ටුවේ පාක්ෂිකයා මොකද්ද ගන්න තීරණය? අනිත් ඉතා වැදගත් සාධකය තමයි මේ මන්ත්‍රීවරු පොහොට්ටුවේ තීරණය
පැත්තකට දමලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ ගමනක් යන්නට උත්සාහ දරන මේ මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දෙනවා කියලා අත උස්සන්නේ මොන හේතු නිසාද? පහුගිය අවුරුදු දෙක තුළ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජයේ යටතේ නොයෙක් නෙවෙයි දුලපි දෙන වරප්‍රසාද බුද්ධි වින්දා නොයෙක් නානාවිද වරදාන තැබෑරුම් බලපත්‍ර සමහර අයට තියෙනවා අධිකරණයේ ඉදිරියේ නඩු අනීතික සම්පූර්ණයෙන් සදාචාර විරෝධී වරප්‍රසාද බුද්ධි විඳීම සඳහා හා එය දන්න නිසා වෙන නායකයෙක් යටතේ ඒක කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ අනාගතයේ සිටියොත් පමණයි මේ විදිහ වැරදි වරප්‍රසාද බුද්ධි විඳීමට අවකාශ ලැබෙන්නේ කියලා. ඉතින් ඒක රහසක් නෙමෙයි මුළු රටම දන්නවා. මේකයි කියලා හේතුව රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දෙන්න අත උස්සන්න වෙන හේතුවක් නෙමෙයි මේ නිසා බව කවුරුත් දන්නවා. ඉතින් එහෙනම් මේකෙන් විශ්වාසයක් ඇති වෙනවද, ආකර්ෂණයක් ඇති වෙනවද? ඒ අය ගන්න තීරණය අනුව පාක්ෂිකයා ඡන්දදායකයා කටයුතු කරයි කියලා නිගමනය කිරීමට කිසිසේත් සාධාරණ පදනමක් තිබෙනවාද? මේ සියල්ලටම වඩා මම හිතන හැටියට තව වැදගත් සාධකයක් තියෙනවා. ඒක වෙන කිසිම දෙයක් නෙවෙයි, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේම ක්‍රියා පරිපාටිය. දැන් එතුමා අවංකව හිතනවා නම් මේ මහා විශාල පරිවාර සෙනගක් ඉන්නවා. මේ ඔක්කොම මන්ත්‍රීවරු එතුමා සමග. ඒ නිසා කිසිම සැකයක් නැහැ මේක උඩින් දිනන්න පුළුවන් ජනාධිපතිවරණ. ඇයි මේ ඔක්කොම මන්ත්‍රීවරු එතුමා සමග ඉන්න නිසා. එහෙම විශ්වාසයක් තිබෙනවා නම් මොකද්ද එතුමා අනිවාර්යෙන් කරන්නේ? කිසිම බාධකයක් පනවන්නේ නැතිව මේ ජනාධිපතිවරණය බොහොම ලියසෙන් පැවැත්වීමට පුළුවන් විදිහ වටාපිටාවක් සකස් කර දීමට ජනාධිපතිවරයා ඉදිරිපත් වෙනවා. හැබැයි එතුමා කරන්නේ ඊට හාත්පසින් වෙනස් දෙයක්, ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් එතුමා කරන්නේ. පුළුවන් තරම් මේකට බාධක තිරිංග පැනවීමට තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා උත්සාහ දරන්නේ. ඉතින් විශ්වාසය තියෙනවා නම් මේක ජයග්‍රහණය කිරීම ගැන කිසිම ගැටලුවක් නැහැ. නිසැකයෙන් දිනන්න පුළුවන් කියලා හිතනවා නම් ඒ විදිහට හැසිරෙයිද? දැන් මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියා ජනාධිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කළ යුතුයි කියා. ජනාධිපතිවරයාගේ ප්‍රතික්ෂේප වන අද වන තුරු වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කළා නැහැ. එසේ නොකිරීමට මොකද්ද ජනාධිපතිවරයා දෙන හේතුව? හරි හාස්‍ය ජනක හේතුවක්. එතුමා කියනවා කොහොමද වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කරන්නේ? ඒ තනතුර හිස් නෑ, පුරප්පාඩුවක් නෑ. පොලිස්පතිවරයෙක් ඉන්නකොට කොහොමද වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කරන්නේ? ඒ නිසා එතුමාට ඒක කරන්න පුළුවන් කමක් නෑ කියලා. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් වුණේ 2019 නොවැම්බර් මාසේ. ඒ කාලේ හිටියේ වැඩබලන පොලිස්පතිවරයෙක්. පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවලා තිබුණා. එතුමා වෙනුවට වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කරලා තිබුණා චන්දන වික්‍රමරත්න මැතිතුමා. චන්දන වික්‍රමරත්න වැඩබලන පොලිස්පති හැටියට අවුරුදු එකමාරක් සේවය කළා. එතකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඒ ජනාධිපතිවරණය පවත්වන අවස්ථාවේදී ඒක කෙරුණේ වැඩබලන පොලිස්පතිවරයෙකු ඒ කාර්යභාරය කරන අවස්ථාවකදී. දැන් එහෙනම් මොකද්ද අද තියෙන ප්‍රශ්නය? ඒක පැහැදිලි පූර්වාදර්ශයක්. ඒ හැරෙන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පහුගිය අවුරුදු දෙක තුළ අවස්ථා 22කදී විදේශගත වෙලා තිබෙනවා. එතුමා විදේශගත වෙච්ච සෑම අවස්ථාවකදීම වැඩබලන මුදල් ඇමතිවරයෙක් පත් කළා, වැඩබලන ආරක්ෂක ඇමතිවරයෙක් පත් කළා.
ඉතින් තනතුර හිස් නැහැනේ එතුමා දිගටම හිටියා මුදල් ඇමති හා ආරක්ෂක ඇමති හැටියට හැබැයි ඒ වුණාට එතුමා විදේශගත වෙන නිසා ඒ කාලය තුල වැඩ බලන අමාත්‍යවරයෙක් පත් කළා ඉතින් මොකද්ද මේ 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 තර්කයේ හරය අර්ථය කුමක්ද ඒ කියන්නේ ඇමතිවරයෙක් රෝගාතුර වෙලා රෝගාතුර වෙලා රෝහලකට යන්න වුණොත් ප්‍රතිකාර ලැබීම සඳහා එතකොට වැඩ බලන අමාත්‍යවරයෙක් පත් කරන්න බැයිද ඒක කිසිම පදනමක් නැති කතාවක් හැමෝටම බොහොම පැහැදිලිව පේනවා ඒකේ කිසිම වළංගුභාවයක් අර්ථයක් නැහැ කියලා ඉතින් ජනාධිපතිවරයා කියන්නේ නීතිඥයෙක් එතකොට ජනාධිපතිවරයා දන්නේ නැද්ද එතුමා පාවිච්චි කරන මේ තර්කය අතිශයින් හාස්‍යජනක කිසිම වළංගුභාවයකින් සත්‍යයෙන් තොර තර්කයක් බව ජනාධිපතිවරයා හොඳ හැටි දන්නවා දැන දැන තමයි ඒ ව්‍යාජ තර්කයේ ඉදිරිපත් කරන්නේ මොකද්ද ඒකට හේතුව මේ ජනාධිපතිවරණේ පැවැත්වීම සම්බන්ධයෙන් පුළුවන් තරම් බාධක ඇති කිරීමට මේ මේසා විශාල සෙනගක් මං සමග ඉන්නවා එහෙනම් අනිවාර්යෙන් මේක මම දිනනවා කියලා හිතන ජනාධිපතිවරයා කිසිසේත් ඒ විදිහට හැසිරෙන්නේ නැහැ හැබැයි ජනාධිපතිවරයා සහයෝගය දුන්නත් නැතත් මේ මැතිවරණය පැවැත්වීම සඳහා ඒකෙන් ඇත වශයෙන් කිසිම අවාසියක් හෝ ගැටලුවක් ඇතිවන්නේ නැහැ. එහෙමද ඒ සම්බන්ධයෙන් ඉතාමත් පැහැදිලි විධිවිධාන අපේ නීතියේ ඇතුළත් වෙලා තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් ආණ්ඩුක ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලි වගන්තියක් තියෙනවා. ඒ වගන්තිය තමයි 104 උයන්න කියන වගන්තිය. ඒක සඳහන් වෙනවා යම් ඡන්ද විමසමකදී හෝ ජනමත විචාරණයකදී කාර්යය සහ කර්තව්‍ය ඉටු කරන සියලුම රජයේ නිලධාරීන් විසින් ඒ කාර්ය සහ කර්තව්‍ය ඉටු කිරීමේදී කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන විධිවිධානවලට යටත්ව ක්‍රියා කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාවට වගකිව යුතු සහ උත්තර දිය යුතු වන්නේ ඒ කියන්නේ අනිවාර්ය වගකීමක් පැවරෙනවා මේ රටේ සියලුම රාජ්‍ය නිලධාරීන්ට. එතකොට පොලිස් නිලධාරීන් ඒ ක්ෂේත්‍රයට ඇතුළත් වෙනවා. පොලිස් නිලධාරීන්නුත් රජයේ නිලධාරීන්. එතකොට මෙතන කිසිසේත් හිඩසක් නැහැ. එතකොට ඒ වගන්තියේ සඳහන් වෙනවා මේක අනුගමනය නොකරන රජයේ නිලධාරීන්ට දඬුවම් පැනවෙනවා අවුරුදු 3ක බන්ධනාගාරගත කිරීමකුත් සිදු වෙනවා. ඒ සඳහා නඩු දාන්න පුළුවන් වෙන්නේ මහා අධිකරණය. හැබැයි මේ 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 වගන්ති ක්‍රියාත්මක කිරීමට කිසිත් අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මේ රාජ්‍ය නිලධාරීන් පුන පුනා බලා සිටින්නේ මේ ජනාධිපතිවරයාගේ පැවැත්වීමට තමයි ඒ අය පුන පුනා බලා සිටින්නේ. ඉතින් එම නිසා මේ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. දැන් දේශබන්දු තෙනකෝන් පොලිස්පතිතුමා මේ ප්‍රශ්න ඇති වෙන්න ඉස්සෙල්ලා නම් කළා තිබුණා අසංග කරවිට නියෝජ්‍ය පොලිස්පතිතුමා ජනාධිපතිවරණය සම්බන්ධ සියලු කාර්යයන් ඉටු කිරීම සඳහා ඒක කෙරිලා තිබුණා. එතකොට කරවිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ගිහිල්ලා ඒ සාකච්ඡා පවත්වලා තිබුණා. ඉතින් එන මේ සම්බන්ධයෙන් කිසිම ව්‍යාකූලතාවයක් නැහැ. දැන් ඊයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා මැතිවරණ කොමිෂන් සභාව හමු වෙන්න ගියා මේ අවශ්‍ය කටයුතු පිළිබඳ විස්තර සහිතව සාකච්ඡා කරලා ඒ අවශ්‍ය සහයෝගය ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාවට මේ ජනාධිපතිවරණය කිසිම අවුලකින් තොරව පැවැත්වීමට. එතන මේ සියල්ලක්ම සිදුවෙමින් යනවා.